Welcome to English Center Kids English class. We are going to describe the level 2 lesson number 13. අපි අද කතා කරන්නේ level 2 lesson number 13. අපේ දුවල පුතාලට මේ පාඩම හොඳින් තේරුම් ගන්න ඕනේ හොඳින් අහගන්න ඕනේ. මොකද ටිකක් අමාරු පාඩමක්. පුතාලගේ පොත, පැන්සල, eraser එක ළඟට අරගෙන මේ පාඩමට ලෑස්ති වෙන්න පුතාලා. Let's see the first part of this lesson. Here, let's draw a poster. Poster එකක් කොහමද අඳින්නේ කියලා තමයි මේ පාඩමේ මුලින්ම අපි කියලා දෙන්නේ. පුතාල, do you know what is a poster? Poster එකකින් මොකද කරන්නේ? Poster එකකින් අපිට දෙයක් ගැන විස්තර කියනවා. විස්තර කරන්නේ කෙනෙක් ලියපු කෙනෙක් අපි සඳහන් කරන්නේ නැහැ. කාටද ලියන්නේ කියලා සඳහන් කරන්නේ නැහැ. පොදුවේ හැමෝටම දකින්න අපි සමහර දේවල් ලියලා පෙන්නනවා poster එකකින්. උදාහරණයක් ගත්තොත් ශ්‍රමදානයක් තියනවා කියලා poster එකක් ගහනවා. එතකොට කැමති කෙනෙක්ට එන්න පුළුවන්. මේක කවුද ලියන්නේ කියලාත් අපි කියන්නේ නැහැ. ඒ වගේම තමයි exhibition එකක් ගැන අපි poster එකක් දානවා. BMICH එකේ exhibition එකක් ප්‍රදර්ශනයක් තියනවා. පොත් ප්‍රදර්ශනයක් තියෙන්නේ 25, 26, 27 කැමති කෙනෙක්ට එන්න පුළුවන්. ඒ වගේ තමයි poster අපි ගහන්නේ. Now see here children, there's an example poster given to you. Appalata podi poster ekak deela thiyena. Beauty flora. Beauty flora. Flora kiyanne mal. Lassana mal gana thamai me poster eke dala thiyenne. Come and see many kinds of beautiful flowers. Come and see. Ævilla balanna lassana mal. Anthurium, carnation, orchid, roses and many other beautiful flowers. මොනවද තියෙනවා කියන්නේ? Anthurium තියෙනවා, carnation, orchid, roses සහ තව ගොඩක් මල් වර්ග තියෙනවා කියලා කියනවා. මේක මොකක් වෙන්නේ ඇතිද පුතාලා? ඔව් මේක exhibition එකක එකක් නේද poster එක. From Monday 21st to Thursday 24th at Vihara Mahadevi Park. පාක් එකක තමයි තියෙන මේ මල් ප්‍රදර්ශනය Monday 21st 21 වෙනි සඳුදා සිට 24 වෙනි බ්‍රහස්පතින්දා දක්වා විහාර මහදේවි පාක් එකේදී මේ ප්‍රදර්ශනය තියෙනවා. දැක්ක නේද පුතාලා? කෙටියෙන් දීලා තියෙනවා එන්න බලන්න මේ මල් තියෙනවා තියෙන දවස සහ තියෙන තැන. හරිම ලේසියි ලස්සන චූටි පින්තූර ටිකකුත් දීලා තියෙනවා. Now let's see. Draw a poster about protecting trees. ඔයාලට poster එකක් අඳින්නලු දැන් ගස් සුරැකීම ගැන. Use මෙන්න මේ දීලා තියෙන ඒවා භාවිතා කරන්නලු. Trees give us food, medicine, flowers, shade. ගස් අපිට දෙනවා කෑම, බෙහෙත්, මල්, හෙවන. Don't cut down trees. ගස් කපන්න එපා. Trees are our friends. යා ගස් අපේ යාළුවෝ. මෙන්න මේ කියන දේවල් දාලා ලස්සන poster එකක් අඳින්නලු. අපි දැන් poster එකක් ඇඳලා බලමු. අපි poster එකක් අඳිනකොට මුලින්ම අපි දානවා අර beauty flora කියලා දීලා තිබුණේ. ඒ වගේ අපි දාමු පුතාලා ඒකට topic එක. මොකද්ද අපේ දැන් topic එක මාතෘකාව? Protecting trees. එහෙම නේද තිබුණේ? Protecting trees. අපි එක ලියන්න ඕනේ poster එකේ මැද්දෙන්. Protecting trees. දැන් මට හිතනවා පුතාලා මේකට අපි ලස්සන ගහක් ඇඳුත් හොඳයි නේද? අපි ගහක් අඳිමුද? ඔන්න දැන් පුතාලා මම මෙතෙන්ට ගහක් දාන්නයි යන්නේ. බලන්න ඔන්න ලස්සන ගහක් තියෙනවා නේද? පුතාලට කැමති සයිස් එකකින් ගහක් ලස්සනට දාන්න පුළුවන් අපේ poster එකට. ඔන්න මම topic එක ලිව්වා. පුතාලට කැමති නම් topic එක underline කරන්න පුළුවන්. නැත්නම් තදට ලියන්න පුළුවන්. ඒ වගේම අපේ මාතෘකාවට අදාළ ලස්සන පින්තූරයක් දාන්නත් පුළුවන් අපේ poster එකට. හරි. ඊළඟට අපි බලමු පුතාලා දැන් මොනවද ලියන්න ඕනේ. අපිට කිව්වා නේද ලියන්න කියලා? ගස් අපිට දෙන දේවල් අපි ලියමුද? Trees give us මොනවද දෙන්නේ? Food, medicine, flowers, shade. පුතාලට මේවා ලස්සන කරලා ලියන්න පුළුවන්. එක එක පාට පාටින් ලස්සනට ලියන්න ඕනේ. Trees give us food, medicine, flowers and
shade ඔන්න අපි අනිත් අයව දැනුවත් කරන්න අපි මෙහෙම ලියනවා ගස් වලින් අපිට තියෙන ප්‍රයෝජන මොනවද කියලා ඊළඟට අපි ලියනවා ගස් කපන්න එපා don't cut down trees don't cut down trees ගස් කපන්න එපා ඊළඟට අපිට ලියන්න පුළුවන් ගස් අපේ යාළුවෝ කොහොමද ලියන්නේ trees are our friends දැන් පුතාලට පැහැදිලිද කොහොමද අපි poster එකක් හදන්නේ මේ poster එකේ අපි හදන දේවල් අපිට points විදිහට දාන්න පුළුවන් නැත්නම් පුතාල අපිට පෙන්වන්න පුළුවන් ලස්සන design ඇතුලේ ලියලා නැත්නම් ලොකු අකුරු ලියලා මේ වගේ ලොකු අකුරු ලියලා අපිට පුළුවන් මේ දේවල් poster එකේ පෙන්වන්න හැබැයි poster එක තව කෙනෙක් දැක්කහම ආස හිතෙන විදිහට අපි poster එක හදන්න ඕනේ දැන් පුතාලට තේරුණාද poster එකක් අපි අඳින විදිහ උඩින්ම අපි දානවා topic එක අපි ඊට පස්සේ topic එකට අදාළ පින්තූර කීපයක් දාන්න පුළුවන් පුතාලට ඊළඟට අපිට slogans slogans කියන්නේ අනිත් අයට කියවලා ගන්න දෙයක් අපි ලියනවා trees are our friends don't cut down trees ඒ වගේ දේවල් පැහැදිලිද පුතාලා now see children we are going to our speech clown who is the clown clown is the joker clown කියන්නේ විහිළු කරන කෙනා joker කියලා කියන්නේ අපි එයාට තමයි clown කියන්නේ ලස්සන මූණක් ඇඳලා තොප්පියක් දාලා බෝල එහෙම උඩ දාන්නේ ආ එයාට තමයි clown කියන්නේ let's see i am in the circus i am in the circus මම ඉන්නවා circus එකේ i wear funny clothes මම අඳිනවා විහිළු ඇඳුම් I can juggle and I can make people laugh. Juggle karana kiyanne ara bola mehema uda danawata api kiyenawa juggle. I can juggle mata puluwan juggle karanna and I can make people laugh mata minissunwa hinassawanna puluwan. Joker is my other name. Mage anith nama Joker. Putala you should practice this speech about the clown. Who is the clown? Joker. Clown. Practice with me one more time. I am in the circus. Again, I am in the circus. I wear funny clothes. Again, I wear funny clothes. I can juggle and I can make people laugh. Again, I can juggle and I can make people laugh. Mata minisunwa hinassawanna puluwan. Joker is my other name. Again, Joker is my other name. Very good. Next part of your lesson is telling the path. How to come to my house? How to go somewhere? අපි කියන්න හදන්නේ කොහොමද තව තැනකට යන තැනක් ගැන අපි කියන්නේ. පාර කියන්නේ කොහොමද? How to go to your house? ඔයාගේ ගෙදරට කොහොමද යන්නේ? අපිට කියන්න පුළුවන් ඔයාට බස් එකකින් එන්න පුළුවන්, කාර් එකකින් එන්න පුළුවන්. How to say you can come by bus. You can come by bus. අපි තව එකක් කියමු. ඔයාට බයිසිකලෙන් එන්න පුළුවන්. How to say you can come by car you can come by car you can come by car ඊළඟට බලන්න පුතාලා ඊළඟ එක get off at the bus station ඔයා bus station එක ළඟින් බහින්න get off at the bus station get off කියන්නේ bus එකෙන් බහින්න ඔයා පන්සල ගාවින් බහින්න කොහොමද කියන්නේ get off by the temple get off by the temple පන්සල ගාවින් බහින්න near the cooperative shop පන්සල තියෙන්නේ මොකක් ගාවද what is near the temple අපි කියමු පන්සල ගාව තියෙනවා book shop එකක් how to say near the book shop පුතාලගේ ගෙදෙට්ට යනකොට තියෙනේම තමයි කියන්න ඕනේ නිකන් ලියන්න බෑ ඕකේ book shop එකට පන්සල ගාවින් බහින්න book shop එක ගාව තියෙන book shop එකට එහා පැත්තේ තව මොන හරි තියෙනවා there is a library near it book shop එක ගාව එහා පැත්තෙන් බෑන්ක් එකක් තියෙනවා කොහොමද කියන්නේ there is a bank near it There is a bank near it. හැරෙන්න හැරෙන්න කියන්නේ පුතාලා අපි කියන්න පුළුවන් turn. වමට හැරෙන්න නම් turn left.
දකුණට හැරෙන්න නම් turn right at the library. දැන් අපි කියවනේ බෑන්ක් එකක් තියෙනවා කියලා බෑන්ක් එක ගාවින් වමට හැරෙන්න. බෑන්ක් එක ගාවින් දකුණට හැරෙන්න. කොහොමද කියන්නේ? අපි හැරෙමු දකුණට. Turn right at the bank. Turn right at the bank. දැන් ඔන්න අපි ටික ටික ගෙදෙට්ට එන පාර කියන්නේ. You can come by car. Car එකෙන් එන්න පුළුවන්, bike එකෙන් එන්න පුළුවන්. Get off by the temple. පන්සල ගාවින් බහින්න. පන්සල තියෙන bookshop එක ළඟ, near the bookshop. පන්සල ගාව තියෙන දේ ලියන්න ඕනේ. ඒ bookshop එකට එහා පැත්තෙන් තියෙනවා bank එකක්. There is a bank near it. Again, there is a bank near it. ඒ බැංකුව ගාවින් ඔයා දකුණු පැත්තට හැරෙන්න. Turn right at the bank. වම් පැත්තට නේද? Turn left at the bank. Good. ඊළඟට අපිට කියන්න ඕනේ ඔයා දැන් කෙලින්ම යන්න. How to say? Go straight on. කෙලින්ම යන්න. Go straight on. ඔයා දැන් කෙලින්ම යන්න. කෙලින්ම එනකොට පුතාලට කියන්න පුළුවන් ඊට පස්සේ යාට හම්බ වෙන දෙයක්. You will come to a temple. ඔයාට පන්සලක් හම්බ වෙයි. අපි දැන් කියනවා බැංක් එක පහු කරලා ඔයා කෙලින්ම එනකොට ඔයාට හම්බ වෙයි සුපර්මාකට් එකක්. Let's write. You will come to a supermarket. You will come to a supermarket. නැත්නම් you will come to a house. ඔයාට ගෙයක් හම්බ වෙයි. You will come to a library. ඔයාට ලයිබ්‍රරි එකක් හම්බ වෙයි. You will come to the police station. ඔයාට police station එක හම්බ වෙයි. ඊළඟට මෙයා කියනවා you will come to a temple. පන්සලක් හම්බ වෙයි. පන්සල pass කරන්න. Pass the temple. අපි කිව්වේ supermarket එකක් නේ. එහෙනම් supermarket එක pass කරන්න කියලා කියනවා. How to say pass the supermarket. Pass the supermarket. Then we can say my house is the third house. Supermarket එක පහු කරාම මගේ ගේ තමයි තුන්වෙනි ගේ. මගේ ගේ තමයි පළවෙනි ගේ. My house is the first house. My house is the first house. පුතාලට කියන්න පුළුවන් මගේ ගේ තමයි පස්වෙනි ගේ. My house is the fifth house. Okay, understood children? අපි මෙතන දාන්න ඕනේ 1 2 3 4 නෙමෙයි, first second third fourth අපි දාන්නේ 10th. ඒ වගේ අපි දාන්න ඕනේ ordinal number එක. මං හිතනවා පුතාලට දැන් පැහැදිලි. You can come by car, get off by the temple, පන්සල ගාවින් බහින්න, near the bookshop, පන්සල පොත් කඩේ ගාව තියෙන පන්සල ගාවින් බහින්න. There is a bank near it. ඒ bookshop එක ගාව තියෙනවා බැංකුවක්. ඒ බැංකුව ගාවින් දකුණට හැරෙන්න. Turn right at the bank. කෙලින්ම යන්න. Go straight on. You will come to a supermarket. ඔයාට කෙලින්ම යනකොට හම්බ වෙනවා supermarket එකක්. Pass the supermarket. Supermarket එක පසු කර යන්න. My house is the first house. Supermarket එක පහු කරලා යනකොට මගේ ගේ තමයි පළවෙනි ගේ. තේරුණාද පුතාලට දැන් මේක? දැන් මෙතන පුතාලා අඳින්න ඕනේ ඕගොල්ලෝ ගෙදරට යන පාර. මේ කියන බිල්ඩින්ග්ස් අඳින්න ඕනේ, තියෙන හැරෙන තැන් අඳින්න ඕනේ, පාරවල් අඳින්න ඕනේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මැප් එකක් ඇන්දහම, පාර ඇන්දහම කොයි වගේද කියලා. මෙන්න මේ වගේ තමයි පුතාලා ඔයාලට එතකොට එන්නේ. මේ තියෙන්නේ get off at the bus station කියවනේ. එයාලා කිව්වේ get off at the bus station near the cooperative shop. bus station එක ගාව තිබ්බේ cooperative සමූපකාර කඩයක්, cooperative shop එකක්. near the library. cooperative shop එක ගාව තිබුණේ library එක. library එක ගාව තිබුණා library එක ගාවින් හැරෙන්න කිව්වා අපිට. Turn left. වම් පැත්තට. වම් පැත්තට හැරුණාම කෙලින්ම යනකොට පන්සලක් හම්බ වෙනවා. ඒ පන්සලෙන් පළ තුන්වෙනි ගේ තමයි අපේ ගේ කියලා කිව්වේ. දැන් අපිට වෙනවා පුතාලා මෙන්න මේ සූගේ ගෙදෙට්ට කොහොමද යන්නේ කියලා කියන්න. How to go to Sue's house. සූගේ ගෙදරට යන්නේ කොහොමද?
මෙන්න තියෙනවා රෙඩ් රෝඩ් එක බස් ස්ටේෂන් එක මෙතන තියෙන්නේ. හරිම ලේසි නේද පුතාලා? මේ පාරෙන් මෙහෙම ගිහිල්ලා මෙතනින් අපි වම් පැත්තට හැරුණාම හොස්පිටල් එක ඉස්සරහා තියෙන්නේ සූගේ ගෙදර. අපි දැන් ওই පාර කියන විදිහ බලමු. Okay now let's see children how to tell the path to go to Sue's house. සූගේ ගෙදරට යන්න කොහොමද පාර කියන්නේ? අපිට කියන්න පුළුවන් you can come by bus. බස් එකෙන් එන්න පුළුවන් බස් ස්ටේෂන් එකෙන් බහින්න. Now let's tell. Let's write children. You can come by bus. You can come by bus. You can come by bus. ඊළඟට අපි කියනවා බස් එකෙන් බහින්න බස් ස්ටේෂන් එක ගාවින් සුපර් මාකට් එක ගාව තියෙන කොහොමද කියන්නේ දැන් get off the bus at the bus station at the bus station get off the bus at the bus station කොහෙද තියෙන්නේ එක near the supermarket near the supermarket supermarket near the supermarket ඊළඟට අපිට කියන්න ඕනේ පුතාලා සුපර් මාකට් එක ගාව තියෙනවා ටෙම්පල් එකක් how to say there is a temple near it there is a temple near it කොහොමද කියන්නේ සුපර් මාකට් එක ගාව පන්සලක් තියෙනවා there is a temple පන්සලක් තියෙනවා there is a temple near it ඒක ළඟ අපිට දැන් කියන්න ඕනේ පන්සල ගාවින් කොහෙටද හැරෙන්න ඕනේ මේ පන්සල දැක්ක නේද පුතාලා get off the bus at the bus station near the supermarket there is a temple near it ඒක ගාව පන්සලක් තියෙනවා there is a temple near it දැන් අපි යන්නේ සූගේ ගෙදර මොකද කරන්න ඕනේ පන්සල ගාවින් අපි හැරෙන්න ඕනේ වම් පැත්තට we have to turn to the left side then we want to say wamata herenna how to say turn left kohenda at the temple turn left at the temple then api kiyenawa kelimma yanna go straight on go straight on ඊළඟට අපි කියනවා කෙලින්ම යනකොට ඔයාට හම්බ වෙයි හොස්පිටල් එකක් how to say you will come to a hospital let's write it you will come to a hospital you will come to a hospital ඊළඟට අපි කියන්න ඕනේ පාස් කරලා යන්න ඕනේද පුතාලා හොස්පිටල් එක නැහැ සූගේ හවුස් එක තියෙන්නේ හොස්පිටල් එක ගාව ඉඳන් පළවෙනි ගේ අපි දැන් කියනවා සූගේ හවුස් එක තමයි පළවෙනි ගේ එතන ඉඳන් how to say Sue's house is the first house සූගේ ගේ තමයි පළවෙනි ගෙදර. දැන් පුතාලට තේරුණාද? අපි කියනවා you can come by bus, get off at the bus station near the supermarket. There is a temple near it. Turn left at the temple. Go straight on. You will come to a hospital. Sue's house is the first house. සූගේ ගේ තමයි එතන ඉඳන් තියෙන පළවෙනි ගේ. මං හිතනවා පුතාලට දැන් මේ කොටස හොඳට පැහැදිලි වුණා කියලා. I think you understood this part well and you can tell now how to come to your house from the town. Town එකේ ඉඳන් කොහොමද ආගේ ගෙදෙට එන්නේ කියලා පුතාලට කෙටියෙන් කියන්න පුළුවන්. හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. Now see children another part. We have to find the differences. එක වගේම පින්තූර දෙකක් තියෙනවා. හැබැයි මේ පින්තූර දෙකේ වෙනස්කම් ගොඩක් තියෙනවා. There are lots of differences. They ask us to look at the two pictures and find differences. Write sentences using there is and there are.
affirmative or negative. What does it say? එකෙන් මොකද කියන්නේ? මේ පින්තූර දෙක බලලා වෙනස්කම් හොයන්න. Write sentences. වාක්‍ය ලියන්නලු. There is, there are දාලා. There is කියන්නේ මොකද පුතාලා? දෙයක් තියෙනවා. There are ගොඩක් දේවල් තියෙනවා. පොතක් තියෙනවා. There is a book. කාර් එකක් තියෙනවා. There is a car. මිනිසු ගොඩක් ඉන්නවා. There are people. පැහැදිලිද පුතාලා? පුතාලට දාන්නලු affirmative or negative. Affirmative කියන්නේ තියෙනවා කියන වාක්‍ය. Negative කියන්නේ නැහැ කියන වාක්‍ය. අපිට කියන්න පුළුවන් මෙතන කාර් එකක් තියෙනවා, මෙතන කාර් එකක් නැහැ. පැහැදිලිද පුතාලට? ඒ වගේ කොහොමද ලියන්නේ? අපි දැන් බලමු. Okay, now see children. This is picture A. This is picture B. You see how to write. පැහැදිලිව බලා ගන්න පුතාලා කොහොමද අපි ලියන්නේ කියලා. අපි මුලින්ම ලියන්න ඕනේ A පින්තූරයේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් in picture A. In picture A පළවෙනි පින්තූරයේ. මම කියනවා පළවෙනි පින්තූරයේ ඉන්නවා එක dog කෙනෙක්. එක dog කෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා නම් මම දාන්න කිව්වේ පුතාලා there is. එහෙනම් අපි දාමු in picture A there is a dog. In picture A there is a dog. ඊළඟට මම කියනවා දෙවෙනි පින්තූරයේ in picture B. දෙවෙනි පින්තූරයේ in picture B කී දෙනෙක් ඉන්නවද dogs ලා? දෙන්නෙක් ඉන්නවා. In picture B එක්කෙනෙක් නම් there is, ගොඩක් නම් there are. In picture B there are two dogs. There are two dogs. පුතාලට පැහැදිලිද? In picture A there is a dog. එක්කෙනෙක් ඉඳලා there is දැම්මා. In picture B දෙවෙනි පින්තූරයේ there are two dogs. බලු පැටව දෙන්නෙක් ඉන්නවා. දැන් අපි බලමු පුතාලා නෑ කියලා කියන්නේ කොහොමද? බලන්න මෙතන තියෙනවා ස්පෝර්ට්ස් ෂොප් එකක් picture A එකේ. ස්පෝර්ට්ස් ෂොප්. හැබැයි එතන තියෙන්නේ සුපර් මාකට් එකක්. එහෙනම් B picture එකේ ස්පෝර්ට්ස් ෂොප් එකක් නැහැ. අපි ඒක කියමු. කොහොමද ඒක කියන්නේ කියලා බලමු. අපි මුලින්ම කියනවා පළවෙනි පින්තූරයේ in picture A. in picture A තියෙනවා ස්පෝර්ට්ස් ෂොප් එකක්. තියෙනවා නම් there is a sports shop. In picture A there is a sports shop. දෙවෙනි පින්තූරයේ හැබැයි එහෙම එකක් නැහැ. නැහැ කියනවා නම් පුතාලා අපි දාන්න ඕනේ there is එක ගාවට no කියලා දාන්න ඕනේ. දැන් අපි කියලා බලමු. In picture B දෙවෙනි පින්තූරයේ in picture B අපි කියනවා නැහැ කියලා. There is නැත්තම් no. There is no sports shop. පැහැදිලිද පුතාලා? දැන් බලන්න in picture A there is a sports shop. In picture B there is no sports shop. පැහැදිලිද? ආ. දැන් අපි කියනවා in picture A there is a dog. In picture B there are two dogs. අපි දැන් ඒ වගේ කියමු. මේකේ කාර් දෙකක් තියෙනවා. මේකේ එක කාර් එකක් තියෙනවා. In picture A there are two cars. In picture B there is one car. ඊළඟට people 1 2 3 4 හතර දෙනෙක් ඉන්නවා. මේකේ 1 2 3 4 5 පස් දෙනෙක් ඉන්නවා. ආ දැන් අපි කියමු in picture A there are four people. In picture B there are five people. පුතාලට දැන් පළවෙනි වාක්‍ය ලියන විදිහ තේරුණාද? දැන් අපි බලමු නෑ කියන එකයි. In picture A there is a sports shop. In picture B there is no a sports shop. දැන් මෙතන බලන්න පුතාලා post office එක ගාව lady කෙනෙක් විතරයි ඉන්නේ. B picture එකේ post office එක ගාව lady කෙනෙක් සහ boy කෙනෙකුත් ඉන්නවා. එහෙනම් අපි කියන්න ඕනේ මෙතන boy කෙනෙක් නෑ, මෙතන boy කෙනෙක් ඉන්නවා.
Let's tell now. In picture A, there is no a boy near the post office. In picture B, there is a boy near the post office. Okay, children. Now, do you understand this one? Then puttalata meka therena neda? Now, children, we have done the full lesson and completed it. I think you understood this. Practice it again and again and try to practice to tell the path to your house. Puttalage gedette yana para kiyanna hondatama practice karanna. Thank you for listening to me. Join with us in our next video. Don't forget to subscribe. Subscribe karanna amathaka karanne pa puttala.